ශුභ දවසක් වේවා ප්‍රිය ආසන්නෙනි. මේ පාස්ටර් නෙවිල් දිනපතා ඔබ වෙත ගෙන එන අස්කමේ වචනයයි. අද ජූලි මාසේ 17 වෙනිදා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් වූ නාමයෙන් මම ඔබට පළමුව ආශිර්වාද ගෙන එනවා. ප්‍රියදර දරුවනි, අද ජීවනයේ කෑම ශුද්ධ වූ ලූක් 7 වෙනි පරිච්ඡේදයේ 15 සහ 16 අපි මෙනෙහි කරන්නට යනවා. අපි මේ 10 වෙනි හාස්කමයි ජේසුස් වහන්සේ කළ 10 වෙනි හාස්කම මේ වැන්දඹුවගේ පුතාව කොහොමද මරණය නැගිටුවේ කියලා තමයි ඒ සිද්ධිය අපි මෙනෙහි කරන්නේ. මොනවද මේ ස්ථානයේ අපිට තියෙන පාඩම් කියන එක තමයි අපි මෙනෙහි කරලා තේරුම් ගන්න හදන්නේ. බයිබලයේ ඊයේ දවසේ මම ඔබට කියා දුන්නා කොයි විදිහටද ජේසුස් වහන්සේ ඒ මරිච්ච කෙනාට කතා කරලා කිව්වේ යෞවනය නැගිටපන්න කියලා. නමුත් අද බයිබලයේ කියනවා එවිට මලව් ඔහු නැගිට හිඳ කතා කරන්න පටන් ගත්තේ කියලා. උන්වහන්සේ ඔහුගේ මෑණියන්ට ඔහු බාර දුන්නේසේක කියලා කියනවා. ඒ කල සියල්ලෝම බයපත් උතුම් වූ අනාගත වස්තු කෙනෙක් අපාතරේ නැගිටුනසේක දෙවියන් වහන්සේ තමන්ගේ සෙනඟ දෙස බැලූසේක කියා දෙවියන් වහන්සේට ප්‍රශංසා කළාය කියනවා. ඉතින් මට මේ ස්ථානයේ ගන්න පුළුවන් වචනේ තමයි ඒ ඔහුගේ මෑණියන්ට බාර දුන්නා කියන එක. මේ මෑණියන්ට බාර දුන්නා කියන එක අපිට බයිබලයේ පරණ ගිවිසුමේ දකින්න පුළුවන් වෙනවා. අමුතුම තාලයක් තියෙනවා, රටාවක් තියෙනවා. මොකද ඒ රටාව? දැන් දිවස්වර එලයිජා මේ සාරෙපත් කියන ස්ථානයේ මේ විදිහටම දරුවෙක්ව මරණයෙන් නැගිට්ටවලා අම්මට බාර දුන්නා. මේ එලීෂා කියන දිවස්වරයා මේ ශුනේම් කියන ස්ථානයේ ළමයව නැගිට්ටවලා ළමයව අම්මට බාර දෙනවා. දැන් ජේසුස් වහන්සේ ඇවිල්ලා නයින් කියන නුවර උන්වහන්සේ දැන් මරණයට ගිය පුතෙක්ව නැගිට්ටවලා අම්මට බාර දෙනවා. අන්න ඒ දේ තමයි උන්වහන්සේ මේ ස්ථානයේ කළේ, තමන් මෙසාය බව පෙන්වන්න. මොකද පරණ ගිවිසුමේ කතා කළ දිවිච්ච එඬ ඉන්න මෙසායා මේ මෙසායා තමයි කියන එක තමයි මිනිස්යන්ට පෙන්눔 කරන්න ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ විසින් මේ කාරණය නැත්තම් මේ විදිහට කළේ උන්වහන්සේගේ මෑණියන්ට බාර දුන්නේ. ඉතින් බයිබලයේ 16 වෙනි වගන්තිය කියනවා සියල්ලෝම බයපත් වුණා. ඇයි බයපත් වුනේ? මෙන්න මෙසායා ඇවිල්ලා උතුම් අනාගත වස්තු කෙනෙක් ඇවිල්ලා අපාතරේ නැගිටලා ඒතර විතර නෙමෙයි දෙවියන් වහන්සේ තමන්ගේ සෙනඟ දෙස බැලුවා. අන්න ඒ වගේ ප්‍රශංසාවක් අපේ මුකෙන් පිටවෙන්න ඕන. අපිට තේරුම් ගන්න ඕන උන්වහන්සේ අපේ නිවසට පැමිණියාම, අපේ ප්‍රශ්නේ වෙත පැමිණියාම, අපේ කරදරයෙන් අපේ පීඩාවෙන් උන්වහන්සේ නැගිටවලා කරා ඒ හාස්කම කළාට පස්සේ අපේ මුකෙන් තියෙන්න ඕන මෙන්න මේ වගේ බයක්, මෙන්න මේ වගේ ප්‍රශංසාවක් තමයි අපේ මුකෙන් තියෙන්න ඕන. දේව ආශිර්වාදයෙන් පිරි සුබ දවසක් වේවා කියා මම ඔබට ආශිර්වාද ගෙනෙනවා. ඔබ කවුරුණත් කමක් නැහැ. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඔබට ප්‍රේම කරනවා. ආමෙන්.